ඉතාම කෙටියෙන් කියලා දෙන්නම්. ඇත්තට මම සිංහලෙක්කුඩේ මගේ පෙඩුම නිසා නෙමේ. මම කතා කරන භාෂාව නිසා. එතකොට ජාතිකත්තය තීරණය කරන ප්‍රධානතම සංරචකයක්තාමා භාෂාව. මම සිංහල වනේ සිංහල කතා කරන නිසා. මේ ළඟදී මටත් අවශ්‍ය වුණා මගේ ලේකාන්නේ බලාගන්න බ්ලඩ්ඩු උප් එක. ඉනිසා මම ගියා. මගේ ලේකාණ්ඩ බලාගන්න තැනකට. ඉති මම මගේ ලේටික දීල බම් බලාගන්න හිටිය රිපොට් එනකම් වාර්තාව වෙනකං හරි සතුටින් හිටියේ මගේ වාර්තාව තියෙයි කියලා සිංහ ලේ කියලා. සිංහ ලේ කියලා මොකදමන් සිංහලට බොහෝම ආදරි සිංහල බොහෝම මහන්ස් වෙලා ඉගෙන ගත්ත කෙනෙක් තාමත් ඉගෙනගන්නවා. ඒනිසා මං හිතු ඇත්තටම ගේ ලේකාණ්ඩ සිංහලේවේ කියල මංහිතන්හෙ ය නමුත් අේ වල්නොකොට මගේ ලේකා්ඩ වෙලා තියෙන්නේ ඕ පොසිටිව්. ඒසා මතකතියාගන්ඩ සිංහලේ කියලා හැම ලේවර්ගයක් නෑ. අපි සිංහලයන් බවට පත්වයන්නේ සිංහල කතා කර නිසා. ට ලෝකයේ ජාතිකත්වය නැතන් එත්නික් ගූප්ක තීරය කිරීීමේද ප්‍රධහර වසින් බලපානවා භාෂාවත් අපි න මැක්ස්මිවු ඇවිල ජර්මන් ජාතික ැයි ඔු ජර්මන් කතා කරපු නිසා. නමුත් ඇමරිකන් ඇමෙරිකාව කියලා ඇමරිකන් එමනත්න් ඔස්ට්‍රේලියන් නවසිීලන් කියලා කතා කරොත් ඒවැ භාෂාවක් නෑ මේ රටවල් වල කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව කැනඩාව වගේ රටවල්ලල. නමුත් ඒ රටවල් වල ඒ පරටවල්ල පදිංචි වෙලා ඉන්න ජාතිකත්ය තිහිරණය කරන්නේ. භූමිය අනුගයි. එතකොට භාෂාවනුවම නෙමේ ෝක වාර්ිකත්වය තීරණය කරන්නේ. වාර්ගිකත්වය තීරණය කිරීමේද ප්‍රධාන වසින් බලපානවා භාෂාව. භාෂාව නෝන අවස්ථාත්තියන භූමි ප්‍රදේශය මුල්කරගෙන වාර්ගිකත්වය තීරණය කෙරෙනවා. එතකොට මං අද උත්සාහ කරන්නේ සිංහල භාෂාවගැන ඉතාම කෙටියෙන් පැහැදිල් කිරීමක් කරන්න. අපි කතා කර සිංහල භාෂාව කොහොමද හැදුණේ ඒකට කොච්චර යසද ආදී වසයෙන් බොහොම සරල වසේ ොම සිල්ලර මට්ටම මේ පැහැදිලි කිරීමක් කරන්නේ යන්නේ මේ ගුවක් දෙනකුට අවශ්‍ය නිසා. ඇත්තටම අපි ගත්තොත් පේතමා ශ්‍රී ලංකාව මිලියන විසිද් දෙගක් තමා ජ කියන්නේ ජනතාවන්නේ අපි කියන්නේ ජනගහනය මිලියන විසිද් දෙකයි. මේ මිලියන විසි දෙකෙන් සිංහල කතා කරන්නේ මිලියන දහටයි. එකන් එ කෝටි අසූ ලක්ෂයයි. ඒ කෝටි අසු ලක්ෂයනුත් එහමනත මිියන දහටේ නොතුන් මිලියන දාසයක් විතරයි ලංකාව ඉන්නේ. තවත් මිලියන දෙකක් පිට රට ඉන්න. රැකයා කරන්න ගිහිල්ලා ඒම නැත්තං අධ්‍යාපනය සඳහා මෙ අදී වසයෙන් ඒ විධ අවශ්‍ය සහ සඳහා පිටරැටිං ලංකාවෙන් බැහැර වෙලා ඉන්නවා මිලියන දෙකක් කැනෙ ලක්ෂ විස්සක්. ඇත්තරම ගත්තොත් ලංකාව තුළ සිංහල කතා කරන්නේ මිලියන දාසයයි. නමුත් සිංහල භහසක සමාජයැන සිංහල ලැන්වෙච් කොමිනිුටික ගත්තහම මිලියන දහටයි. ඊට අමතරෝ දැම් බලන්ඩ මිලියන හතරක් ලක්ෂ හතලියක් ඉන්න. මිලියන හතරක්. එතකොට ඒ ලක්ස. කතලිය කතා කරන්න මොනවාද ඔන්න බලන්න ව එයි කතා කරන දෙමල දෙමල සමහරු කතා කරන ඉංග්‍රීසි සමහරු කතා කරන මැලේ සමහරු වැදිි බස්ස කතා කරන පිරිසක් නො ලංකාවේ ඒ වගේම රොඩි බස්ස ඔව මෙන්න මේ භාෂා ලංකාවේතිය නො සිංහලෝොලට අමතරව බොනවාද දෙමල ඉංග්‍රීසි මැලේ වැදි රෝඩි තවත් කතා කරනයි නොචීන කතා කරන අරා භිවස කතා කරනත් නැත්ත ෑ ඉන්නවා. ප්‍රධහන වසේ මේ භාෂටික කතා කරන්න. එතකොට ලංකාවැලල බහු භාෂික රටක් එකන මල්ටිලිං්වල් කන්්‍රිය එක බහු භාෂික රටක්. එතකොට එතින් ඉහාට කතා කරන්න මේ පැත් සිංගලල් හැදුු හැටි තාම හටියෙන් පැහැදිලි කරන්න. එතකොට මුල්ම කාලයේ ලංකාව හිටියා යක්ෂ රාක්ෂ නාග දේව කියලා ජඩවාර්ගිකයෝ හතර දෙනෙක්. හතර වර්ගයක්. මේ අයට කිව්වා මේ හෙලදිව කියලා සඳහන් කරේ හෙළදිවත් හෙ බසගැත් මං ඉදිරිේදිකා අතා කරන්නම් අද මං කතා කරන්න සිංහල ගැන. එතකොට මේ අයට කියනවා මේ අය හෙලයෝ කියල තමා නම් කරන්නේ මේ අය සිව් හෙළයෝ කොට්ටස හතරක් නි සව් හෙලෝ එකකොට සිව හලෝ තමා ලංකාවේ හිටියේ මේ සිව්හෙලු කිසියම් සොදේශීය භාෂාවක් කතා කලා අපි දන්න ඒ භාෂාව මොකක්ද කියලා අපි හිතම ඒගොලු කතා කරේ හෙලබස කියලා හෙබස ත මේ මුල්මති භාෂාවතමා ලංකාවේ හෙළබස ඔන්න උතුරු ඉන්දියාවෙන් විජය කුමාරය ප්‍රමුඛ පිරිසක් ලංකාවටය ලංකාවටඇල්ලලා ඒගේ ඒගොල්ලු ගෙනාපු හත්සියයක් පිරිස ගෙනාපු භාෂාවරටේ හිටිය ස්වදේශිකයන්ගේ භාෂාවත් එක්ක ේරටේ හිටිය ස්ොදේසිකයෝ කතා කරපු භාෂාවත් එෙක්ක අර උතුරු ඉන්දියාවෙන් ආපුූ භාෂාව මිශ්‍රවෙනු. ඒ භාසාාව මිශ්්‍රවෙලා ඔන්න අලුතින් බබෙක් හම්බවෙනවා ඒ බබාට කියනවා සිංහල කියලා. සිංහල කියලා. පැහැදිලිදකොට සිංහල භාෂාව කොහොමද ැදදුරේ. ඒ රටේ තිබ සොදේශීය භාෂාාවහෝ භාෂාව හෝ භාෂා සමග උතුරු ඉන්දියාවේ විජය කුමාරයක් ප්‍රමුඛ පිරිස විසින් ගෙනාපු භාෂාවහෝ භාෂා මිශ්‍ර වෙලා අලුතින් භාෂාවක් හැදෙනවා ඒ බසට කියන මුහදද සිංහල කියලා. සිංහල කියන්න හේතු ගරනාවත්තිනො මංඒව කතා කරන්නෙ නෑ. ඊට පස්සෙමම කියන්න සිංහල බසට කොච්චර වයසදන්න. අප හනොන වගේ වයසකීයද කියලා. ඒවගේ කවරුහරි ඇහුවොත් ංහල භාෂාවට වයසකීයද කියලා. ඇත්තටම සිංහල භාෂාව කතා කරලා තියෙන්නේ මුලින්ම ක්‍රිස්තුපූර්ව හයවනිසිය වසේ. ක්‍රිස්තුපූර්ව හය වනිසිය වස. ක්‍රිස්ටතුපූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදන්නට කලින්. ක්‍රිස්තුපූරර් කියනක තේරුම ක්‍රිස්තූන්ස් වහන්සේ එතකොට කිස්තුස් වහන්සේ ඉපදිනට කලින් කියන එක තමා ක්‍රිස්්තු පූර්ුව කියලා කියන්නේ. එතු ක්‍රිෂ්ට පූරර් හයවැනි සියවසේ තම අප භාෂාව කතා කරා කියනකට සාධක අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අප මේ ැවිල්ල කතනය පමණයි. ලේගනී ඉතිහාසයන ක්‍රිස්්තු පූර්ුව තුම්වනි සියවසට. ඒකයන්නේ භාෂාවක් ඉස්සල්ලාම බිහිවන්නේ කතනය සඳහා. පසුකාලීනව තමා ඒ ලේඛනයට ගොඩ නගා ගන්නේ. අපේ සිංහලට අපි කතා කරපු භහෂාව ලේකනයට ගොඩ නගා ගන්ඩ අවුරුදුත් අවුරුදුත්තුන් සියයක් ගිල්ල තියෙනවා. ක්‍රිස්්ටපූර් කියෙේවා එන්නෙන් අඩුන කිස්්ටූර් හය පහ හතර තුන දෙ එක ආය ක්‍රිස්තුවර්සය එක දෙක තුන කියලා මෙහාහට නගිනවා. එතරන දැන් අප ඉන්න ක්‍රස්තුවර්ස දෙදහස් විසියකි. ට වහස ඉදිලා මේ වෙනකට අවුරුදු දෙදස් විසි එකයි. ත කිිස්ටපර හයවැනිසිය වසකයාන්නේ මේ දෙදස් විසියකට අපි එකතු කරන අවුදු හයසිය. එහම් කොච්චර දෙදස් හයසිය විසිය එකු සිංහල භාසාාවට වයසයි.ඒ කතන කතික සිංහල භාෂාව. ලිකිත සිංහල භාසාාවට වයසයි කිස්්ටු පූරොත් තුන්වෙනසිය වසකයන්නේ දෙදස් විසියකට අප එකතු කරනවා අවුරුදුත්තුන් සසියන්. කොට දෙදස්තුූන් සය විසි එකක් මේ භාෂාව පරණයි. එතකොට ඇයි අපි සිංහල රැකගන්න ඕ. සිංහල් රැකගන්න ඕනේ මේක පරණම භාෂාවක් නිසා නෙමේ ළමයි. මට මතක්වෙනවා බොහම ලස්සන පොතක් ලීලා තියෙනවා මහචර ඩේවිඩ් ක්‍රිස්ටල් කියලා. ඩේවිඩ ක්‍රිස්ටල්. එතුමාගේ පොතේ නමතමා ලැවෙෙඩ් ෙත් පොතේ නමතමා, වි කිට හොම ප්‍රකට ඉංග්‍රිෂසි ජාතිකවාගවිද්‍යාටක් මෙතුම් අලිලකෙන පොත් ගණනාව ලයන් නෙ how Lang works A little Boො of language ආදී වසින් පොත් ගණනාවක් ලීල තියෙන භාෂාවට විශාල සේවයක් කරන වාග විද්‍යාත්යක් තමා ඩේවි ක්‍රස්ටල් කියන්න එදර්ශනමසි අනු හතේ පොතලියන් එතුම කියනවා ලෝක මේ වෙනකොට භාෂා හයදාහක් විතර තියෙනවා තව අවුරුදු දෙසීයක් ගතවෙනොට ලෝක ඉතුරු වෙනම කියලා කියන්නේ භාෂා දෙසීයයි තව අවුරුදු දෙසක් ගිය තැන දස්නමසේ අනුහතේ පොතලියන්නේ තවවුරුදු දෙශියක් ගිය තැන ලෝකේ මේ හයදා හැෙන් ඉතුරුවෙන්වාගේ කිය භාෂා දෙසීයයි. එතුම කියනවා කොතරද බසක් මියයන්නේ එතන මිනිහ මියයනවා බස කොතනද මියයන්නේ එතන මිනිහ මියයනවා කියන එක තමා එයා කියන්නේ ව්‍යාද්‍යාරිසල් ලැන්වේ ලොස්ට් ද්‍යරිස් හිමන් ලොට. ඒ අපි පොඩක් විමසල්ල බලව මේ ප්‍රකාශය ති ගැමුරට ගියොත් ත්තටම පහින දෙයක් තමා. දැන් ලෝකයේ අපි භාෂා හයදහක් කතා කරනවා කියලා කියනවා නේ. මේ භාෂා කතා කරන ජනකොට්ටාස තුළ ජනකොට්ටාසේ සතුව තියෙනවා සාම්ප්‍රදායික දැනුමක්. පත් අඇකා පබ මුොකද කරන්න ඕනේ. බොහෝම වේලිච්ච පොල් ගෙඩියක්. කටකුරුනොී බිඳගන්න කොහොම දී වසයෙන් බොහෝම සියුම් දැනුමේ ඉදලා. වැව සොරවූ හරුවන හැටි නැතං වැවක වතුර බහින ආකාරය එහම නැ වීවපුරන්නේ කොහොමද මේ අදිවසින් දියුණු දැනුම් පද්ධතියක් සිංහලයන් සතුවන මේ සෑම ජනකොට්ටාසයක් සතුූභ තියනවා. එතුට භාෂාවක්මයනවා කියල කියන්නේ මොකක්ද මේ දැනුම අභාවිට යන එක නේද මේ දැනුම කාරද වැදගත්තයන්නේ මේ දැනුම කාරද වැදගත්තයෙන්නේ පොදුවේ මානෝවර්ගයාට ඒ නිසා භාෂාවක් මිය යනවා කියලා කියන්නේ මානව වර්ගයා විසින් ඉතිහාසේ අත්පත් කරගත් දැනුම් සම්භාරයක් අපට අහිමි වෙලා යනවා. එතවට අපි සිංහල බස රැකගන්න ඕනේ ඇයි සිංහල බස රැකගන්න ඕනේ මේ සිංහල භාෂාවක් හා බැඳුණු සිංහල භාසවත්තෙක් ගොනු විච්ච දැනුම් සම්භාරයක් මේ ජනකොට්ටාසේ සතුව තියෙන. මේ භාෂාව මිය ගියා කියලා කියන්නේ මේ දැනුම් සම්භාරය මුළු ලෝක වාසීන්ටම මොකක්ද අහිවි වෙනෝ. ඒසා අපි උත්සාහ කරන්න සිංහල විතරක්නෙ මේ අපේ භාෂාවිතරක්න මේ අපි හයිලයි් කරන්න ඕනේ ලෝක හැම භාෂාවක්ම එකයි හැම භාෂාවකටම අපි ප්‍රේම කරන්න නැයි මේක මිනිස්සු වර්ගයා මානෝ වර්ගයා විසින් අත්පත් කරගත් විශිෂ්ඨතම ජෑග්‍රහණය තමා භාෂාවක් නිර්මාණය කරගැනීම. නි මතකතියාගන්න අපේ භාෂා විතරත් නෙමේ අපි හැම භාෂාවක්ම ගනගන්න ඕන ඒ භාෂා ගරු කරන්න ඕන ලෝක තියන විශි්තතම භාෂාව සිංහලත් නෙම ඉංග්‍රිසිට් නෙේ. සියලෝ භාෂාය එකහා සභානයි මේ භාසාාවලට ලේබල් අලවන්න මිනිස්සු. භාෂා ඇත්තට මහිංසකයි. මේ භාෂා සුපීරිියන් ඉන්ෆිරිියර් කෙළලා ලේබල් අලවන්නේ අපේම මිනිස්සු. මට මතවරව මේ පොතේ අන්තිම ප්‍රශේ ඩේවිට ක්‍රිස්ටල්ගේ. තිවා මේ සයවසේ බුද්ධිමය කේජවාචකේ තම ඉන්ටල්ලෙක්ුවල් ඩිසස්ට් එක තමා. ඉංග්‍රීසි විතරක් කතා කරන්න ලෝක අනිත් භාෂ ඔක්කෝමවිය කියලා ඉංග්‍රීසි විතරක් කතා කරන්න ඉතුරුවෙන දිනේ තියෙනවා නේද. අන්න ඒ දිනේලු මේ සයවසේ අපි මුහුණ දෙන්න බුද්ධිමය කේදවාචකය. යම් කිසි දිනක මුළු මිහිතලේම කතා කරන භාෂාව වසයෙන්, ඉංග්‍රීසි ඉතුරු වෙන දිනයලු නොහදද මේ සයවසේ අප මුහුණ දෙන බුද්ධිමය කේදවාචකය. එසා මේ ගැන සැලකලිමත්තෙන්ට භාෂාව රැකගන්න ඕනේ මෙන්න මේ පදනම මත ඉඳගෙනයි.